ආයුබෝවන්. සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අදත් අපි රවුම් කොටුව තුලින් ආව ඕගොල්ලෝගේ ගෙදරට දවසේ විස්තර දැනගන්න රටතොටේ විස්තර දැනගන්නට මම මේ ඉන්නේ ගෝල් පේස් පිට්ටනියේ. ඊයේ නිදාස උත්සවයේ සමරුවේ මෙතනනේ. ඉතින් තාමත් මේ නිදාස උත්සවයට ආපු අපේ නාවික හමුදාවට අයත් මේ නෞකා ටික තියෙනවා. කොඩියත් ලෙල දෙනවා බොහොම හිමීට. එතකොට ප්‍රභූවරුන්ට හදපු අට්ටාල ටිකත් අනිත් පැයෙන් තියෙනවා. ඉතින් මම තින් නිදාසේ හුස්ම ටිකක් ගන්න කියලා බලන්න මෙතෙන්ට ආවේ. ඉතින් හොඳයි අපි විස්තර කතා කරමු. අද මුලින්ම මගේ අතට ආවේ අදපත්‍රේ. අද අදපත්‍රේ තමයි තියෙන්නේ. මේකේ සිරස්තල ටික මම කියලා ඉන්නම් ඉස්සල්ලා. මේකේ මුලින්ම මැදම තියෙනවා හදමු අලුත් රටක්. තේමාව යටතේ නිදාස සැමරෙයි එහෙම එකකුත් තියෙනවා. කන්දකාඩුවේ රඳවියන් යලිත් පලා යෑමට උත්සාහ දරලා මේ පැත්තෙන් තියෙන නිදහස් දිනය කළු දිනයක් ලෙස නම් කළත් උතුරේ ජනතාව නිදහස සමරයි. අනිත් පැත්තෙන් තියෙන නිදහස් දිනය කළු දිනයක් ලෙස නම් කළ උතුරේ සරසවි සිසුහු විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක් පල්ලෙහැන් තියෙනවා. ආවා කල්ලි සන්නද්ධ නායකයා අත්අඩංගුවට, ඇමති කෙහෙලිය බන්ධනාගාර රෝහලට. මේ පැත්තෙන් තියෙනවා තව යටින් රඳවියන් නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රියාවලිය මේ වසරේදීම ආරම්භනවා. අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහත්තයා කියන්නේ පොහොට්ටුවේ කැඩීමක් නැහැ, රටට රනිල් හැර වෙන විකල්පයක් නැහැ කියලා කියනවා අමාත්‍ය ප්‍රසන්න රඳුංග. රුපියල් 35000ක දීමනාව ගැන සාකච්ඡා අසාර්ථක නම් 7 වෙනිදා උදේ 6:30 සිට නැවත වෘත්තීය ක්‍රියාමර්ග ගන්නවලු. ඔන්න ඒගොල්ලෝ එහෙම කියනකොට ලීටර ගෑස් මිල ඉහළ දම්මන්නේ නැහැ කියලා කියනවා. අනිත් පැත්තෙන් කියනවා අපේ මල්කම් රංජිත් කාදල් පියතුමා කියනවා භුක්ති විඳින නිදහස කුමක්ද යන්න බරපතල ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන්ද ජාතික කොඩියෙත් මිල ඉහළට කියලා තියෙනවා. පාන්වල නියමිත බර සහ මිල නැතිනම් වෙළඳ සල් වටලනවා. ඔන්නෝමයි අද පත්‍රයේ තියෙන සිරස්තල ටික. අපි එකින් එක බලමු. හදමු අලුත් රටක් තේමා අරතේ ඔන්න නිදහස සැමරේ. ඊයේ නිදහස සැමරේ තිබ්බනේ බොහොම ජයට. මේ පරිසරය තමයි තිබ්බේ. අපි තින් ඔක අරුමයක් නෙමෙයිනේ. සෑම අවුරුද්දකම අපි ඔය පෙබරවාරි 4 වෙනිදාට අපි නිදහස බලනවානේ, නිදහස සමරනවානේ නේද? ඉතින් ඔන්න මේ අවුරුද්දෙත් ඔන්න ඊයේ අපි නිදහස සැමරුව බොහොම උත්කර්ෂවත් අන්දමින් අපි ඉතින් අර හැමදාම දකින්න කාලතුවක් අපේ යුද හමුදාවේ අපේ මේ සන්නද්ධ පැත්තෙන් ගත්තාම හැමදාම දකින්න කාලතුවක් ටික, හැමදාම දකින්න මල්ටිබැරල් ටික, හැමදාම දකින්න ඒ රොකට් ලොන්චර් අරෝමියෝ ටික, ඒ යුදෝපකරණ ටික, රතපෙළපාලියේ බොහොම අපූරුවට යනවා ඒ හැමදාම දකින්න ඒ නිලධාරී ටික අපි ලස්සන දකින්නවා. ඒ වගේම අපි හැමදාම දකින්න නර්තනාංගයන් ටික, හැමදාම දකින්න දේවල් ටික එකම විදිහට යනවා. හැබැයි අලුත් දෙයක් නම් ඒකට එකතු වීමක් පේන්නේ නැහැ. ලෝකේ බොහෝ රටවල් දිනුවෙන් පත් වෙන මොහතක සමහර රටවල් මිසයිල් අත්දා බලනවා. යුදමේ පැත්තෙන් ගත්තා මම කියන්නේ මිසයිල් අත්දා බලනවා, න්‍යෂ්ටකාවිය අත්දා බලනවා, ඉවන් නිෂ්පාදනය කරනවා, තාක්ෂණික මෙවලම් හදනවා. තාක්ෂණික පැත්තෙන් ගත්තාම රොබෝවරු හදනවා. කෘෂිකර්මාන්තේ පැත්තෙන් ගොඩාක් දිනුවට පත් වෙච්ච රටවල් අපි අනන්තවත් දකිනවා. මේ එතකොට තමුන්ගේ ආධ්‍යාත්මය පැත්තෙන් දිනුනු වෙච්ච රටවල් අපි ගොඩාක් දකිනවා. ඒ වගේම සංවර්ධිත රටවල් අපි බහුතරයක් දකින්න අන්න ඔවුන්ට පුළුවන්. ඔවුන්ට නම් බොහොම ලස්සනට සාර්ථක සුන්දර නිදහසක් ඔවුන්ට සමරන්න පුළුවන්. හැබැයි අපේ රටේ නිදහස කියන එක මිනිසුන්ට තියෙනවද කියන එක සැකයක් තියෙනවා. දැන් උත්සවයට පමණක් පෙබරවාරි 4 වෙනිදාට පමණක් සීමා වෙච්ච නිදහසක්ද තියෙන්නේ? ඒක උත්සවයට පමණක් සීමා වෙච්ච නිදහසක්ද තියෙන්නේ කියන කුකුස අපි තුල තියෙනවා. ඇත්තටම මේ අපේ ජනතාවට නිදහස තියෙනවද? අපේ රටේ වර්තමාන තත්ත්වය දැන් හොඳාකාරම අපි හැමෝම දන්නවනේ. ඒක ඉහළ අපේ පාලකයාගේ ඉඳලා පල්ලෙහා මට්ටමේ ඉන්න නිලධාරියා දක්වා, පල්ලෙහා මට්ටමේ ඉන්න පුද්ගලයා දක්වා අපේ රටේ තියෙන නිදහස අපි දැන් දන්නවා, හොඳාකාරම දන්නවා. එදා වෙල කණ්ඩවියක් තු මිනිස්සු දුක් විඳිනවා, බඩගින්නේ ඉන්නවා, දවසකට එක වේලක් කාලා දරුවන්ට 3 වේල බොහොම අමාරුවෙන් කන්න දෙන දෙමෝපියෝ ඉන්නවා. එතකොට තමුගේ දරුවන්ට පාසල් බෑග් උපකරණ ටික අරන් දෙන්න, පොත්පත් ටික අරන් දෙන්න විදිහක් නැතුව දරුවෝ දෙමෝපිය මැසිවිලි නගිනවා, දුකෙන් වේදනාවෙන් ඉන්නවා. තමුන්ගේ අස්සනු විකුණ ගන්න, හරි මිලකට විකුණ ගන්න, අලෙවි කර ගන්න විදිහක් නැතුව අස්සනු වගා කටයුතු කරගන්න විදිහක් නැතුව පසුතැවෙන දුක් විඳින ගොවි මහතුරු ඉන්නවා. තමුන්ගේ සේවයට සරිලන වැටුපක් නොලබන රාජ්‍ය සේවකයෝ ඉන්නවා. එකී මෙකී අපේ රටේ
අනුවක් විතරම 180ක් 75ක් 80ක් විතරම බහුතරයක් රටේ ජනතාව ඉන්නේ බොහොම පීඩිත තත්වයක. ඉතින් ඔවුන්ට නිදහසක් සමරන්න පුළුවන්ද? ඔන්න මෑතකදී අපිට පණිවිඩයක් කුමාරු කරගන්න තිබ්බ අපේ ඔන්ලයින් තාක්ෂණයේ අපේ මේ මේ ජංගම දුරකථනය හරහා පණිවිඩයක් කුමාරු කරගෙන අදහස් ප්‍රකාශ කරන්න තිබ්බ තහංචියත් ඔන්න ඒ නිදහසත් නැති කරා මේ ඊයේ පෙරේදා. ඉතින් ඔහොම බල්ලකොට අපිට ඇත්තටම නිදහසක් නිදහස සමරන්න පුළුවන් ද හිතට එකඟව? නේද? හිතට එකඟව නිදහස සමරන්න පුළුවන් ද? ඉතින් ඒ පිළිබඳ විශාල කුකුසක් සහ විශාල කතාබහක් රට තුල තියෙනවා. ඒව හැම තියද්දී ඉතින් මෙන්න මේ හදමු අලුත් රටක් තේමා යටතේ නිදහස සමරන්නේ. දැන් මේ 76 වෙනි නිදහස. අවුරුදු 76ක් 1948 ඉංග්‍රීසි ජාතිකයන්ගේ නිදහස අපි අරගත්තට අරගෙන අවුරුදු 76ක් වෙනවා. ඈ අවුරුදු 76ක් හොඳේ එතකම්ම තාම රට හදනවා. තාම හදමු අලුත් රටක්. තාම හදමු අලුත් රටක්. තුන්වෙනි පිටුවයි පොඩ්ඩක් බලමුකෝ ඒක. නේද? තාම රට හදනවා ඉතින්. ඈ 76 වෙනි ජාතික නිදහස් දින සැමරුම හදමු අලුත් රටක් යටතේ තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත් පැවතිනි. මෙහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්‍රා තවුසීන් මහතා එක්ව සිටින අතර ලොව සියලුම දෙනාගේ සහාය සමාවෙන්න සියලුම දෙනාගේ සහාය ඇතිව යලි ගොඩනැගෙමින් සිටින ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට විදහා දැක්වීම මේ අරමුණ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළායි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්ත වීම සැලකරන හොර්ණෑ වාදනය කිරීමෙන් පසු උත්සව කටයුතු ආරම්භ කළේ නේද? බේරි වෙද බේරි නාද දාලා සක් බෙර සක් ගාලා ඒව උත්සව නම් පවත්වනවා. හැබැයි ඉතින් සැබෑ නිදහසක් තියෙනවද කියන එක සම්බන්ධ ගැටලුවක් තියෙනවා. මිනිස්සුන්ගේ ඇත්තම මනසට කිසිම නිදහසක් නැහැ. මිනිස්සු උදේ පාන්දර නැගිට්ට වෙලා ඉඳලා රාත්‍රී නිින්දට යනකල්ම මනසට නිදහසක් නැහැ. හැල්මේ දුවනවා. ඉතින් තමුන්ගේ ආර්ථික සරි කරගන්න, තමුන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන්න, තමුන්ගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට කරගන්න, ඉෂ්ට සිද්ධ කරගන්න පුදුමාකාර දුකක් විඳින්නේ. දුකක් විඳින්නේ ඇත්තම පුදුම පීඩිත සත්‍යයක ඉන්නේ. අද හම්බ කරන එක අද වීදමනක් මදි. අද දවසේ හම්බ කරන මුදල අද දවසේ වීදමනක් මදි සත්‍යක උදා වෙලා තියෙන ඉතින් එහෙම බලනකොට දැන් අවුරුදු 76ක් 76 වෙනි දහස මේ ඈ හත් දෙයියනේ. දැන් මේ අපේ රට මොන තරම් භෞතික සම්පත් වලින් පරිපූර්ණ රටක්ද? ස්වභාවික ව්‍යසන වලින් අඩු රටක් අපේ රට. අනේ ලෝක අඩු රටවල් වල ගත්තාම බහුතරයක් දැන් සංවර්ධන වෙලා තියෙන දියුණු වෙමින් දියුණු වෙලා තියෙන රටවල් එක්ක සංසන්දනය බලපුවාම සංසන්දනය කරලා අපේ රට තමයි ස්වභාවික විශ්වයෙන් අඩුම රට. ඈ සහ ස්වභාවික සම්පත් වලින් පරිපූර්ණ රටක්. ඉතින් එහෙම රට අවුරු මේ හරිනම් අපි මේ 70 වෙනි නිදහස් උත්සවයේ සමරන්න ඕනේ. අතීතෙල මේගොල්ලෝ හරියට රටට ආදරෙන් වැඩ කටයුතු කරා නම් මෙහෙම නෙමෙයි මුළු ලෝකෙටම ආදර්ශයක් වෙන විදිහට සමරන්න ඕනේ. ඈ නමුත් තාම ඉතින් හදමු අලුත් රටක් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. හා නිදහස් දිනේ කළු දිනයක් ලෙස නම් කළත් නම් කළත් උතුරේ ජනතාව නිදහස සමරයි. එහෙම එකක් තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා නිදහස් දින කළු දිනයක් ලෙස නම් කළ උතුරේ සරසවි සිසු විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්. ඒ දෙකම විස්තර තියෙනවා දෙවෙනි පිටුවේ. අපි ඒක බලමු පොඩ්ඩක්. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් දින දමිලයන්ගේ කළු දිනය ලෙස ප්‍රකාශ කරමින් උතුරේ නිදහස් දිනය වර්ධනය කිරීමටත් ඊට එරෙහිව හර්තාල් මෙන්ම විරෝධතා සූදානම් කිරීමටත් යාපනයේ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් විරෝධතා සංවිධානය කර තිබුණි. මේ සඳහා උතුරු නැගෙනහිර ප්‍රධානතම දමිල දේශපාලන පක්ෂ වන ඉලක්කේ තමිල් අරච්චු කච්චි පක්ෂේ සහ එයි නව නායකයා ලෙස මෑතකදී තේරිපත්තු සිවඥානම් ශ්‍රීධරන් මේ සඳහා දායකත්වයේ දක්වමින් කටයුතු කර ඇත. මේක තියෙන්නේ නිදහස් දිනේ කළු දිනයක් ලෙස නම් කළත් උතුරේ ජනතාව නිදහස සමරයි. උතුරේ ජනතාව නිදහස සමරලා තියෙනවා. යට එකක් කිව්ව අපි නිදහස් දිනේ කළු දිනයක් ලෙස නම් කළ උතුරේ සරසවි සිසු විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්. උතුරේ ජනතාව කිසි මේ පුවත් දෙකක් ඈ උතුරේ ජනතාවට කිසිදු නිදහසක් නොමැති බැවින් උතුරේ ජනතාවට ජාතික නිදහස් දිනේ සමරීමට නොහැකි බව පවසමින් නිදහසේ
dine kalu dine aglesa nam karamin iye yapane sarasavita ayat kilinocchi mandape sisun sisuvian saha desapalana niyojitayan pirisak kilinocchi irinamadu mansandeedi arambha karunu labu viruddhava hetuwen daddi nusasuntavayak athiviya attarama uturu karaya vitarak nemei mulu mahat ratayen janathawatama me nidahasa sambandha gadiluwa athuna api dan mama iyale kalunu katha kare විශාල අරුබුදකාරී තත්ත්වක ඉන්නේ උතුරු කරේ විතරක් නේ උතුරු නැගෙනහිර දකුණ මැදෙම වයම උතුරු මැද මේ හැම පැත්තෙම ජනතාවට නිදහස කියන එක නම් විෂයාකාරව භුක්ති විඳින්න හැකියාවක් නැහැ ඇත්තරම කියනවනම් ඒක තමයි කාරණාව නේද හොඳයි නිදහස ගැන අපි කවුරුත් දන්නව කොතෙක් දුරට නිදහස අපිට තියෙනවද කියන එක ඒක උතුරුද දකුණද කියලා නැහැ අපි හැමෝටම එක විදිහට තමයි මේ කතන්දරේ පිටලා තියෙන්නේ හරි අපි යන් අනෙකුත් tirastara වලට හා අර කන්දකාඩුවේ කතන්දරේ තාම යනවා ඒක කන්දකාඩුවේ රඳවියන් යලිත් පලා යෑමට උත්සාහ දරලා මේක තියෙනවා කන්දකාඩුවේ පැන රඳවියන් බසයක් පැහැර ගැනීමට උත්සාහ කරලා පොලිස් නිලධාරියෙක් හා ව්‍යාපාරිකයෙක් අහසට වෙඩි තබා කොල්ලේ වලක්වයි ව්‍යාපාරිකයෙක් රදවියන්ගේ ප්‍රහාරයට ලක් වූ ව්‍යාපාරිකයෙකුට තුවාල පොලිස් නිලධාරියෙකුගේ රුපියල් 50,000 කා දුරකථන දෙකකුත් කොල්ලකාලා රුපියල් 50,000 ඒ වෙලාවේ සාක්කුව තියාගෙන මන් දන්නේ නැහැ පොලිස් නිලධාරියා. එතකොට පලා ගිය රදවියන් 18 දෙනා යලි බාර වෙත් ඊයේ සවස ඇති වූ තවත් ගැටුමකින් රදවියන් 10කට සෙබල 10කට හා සෙබලෙකුට තුවාල. මොකද්ද මේ කතන්දරේ මේ කන්දකාඩු කතන්දරේ බොහොම අර මේ මේක අර හිඟන්නගේ තුවාලේ වගේ කතන්දරයක් තමයි මේක හොඳ වෙන ලකුණක් නම් පේන්නේ නැහැ නේ මේ මේ මේක යහපත් අත්තර පත් වෙන ලකුණක් නම් මේ කන්ද කඩුවේ පේන්නේ නැහැ මේකට බලධාරී මොක් හරි වහම විසඳුමක් ගත යුතුයි එක්කෝ මේ එක්කෝ මේ රදවියන්ගේ තියෙන පීඩනය දරා ගන්න බැරුවද ඔවුන්ට පහසුකම් නැතිවීමත් එක්ක තියෙන හේතුව නිසාද කියලා මොනවා හරි ප්‍රශ්න ඇති මෙතන ඒකට රිසි බලධාරීන් කල්පනා කරලා බලලා තීරණයක් ගන්න නම් ඒක ඉතාමත් හොඳයි ඔව් අපිට ඉන්න මහත්මෙක් කතා කරන්න අපිත් එක්ක මහත්මයා වාඩි වෙන්න ආයිබෝ ආයිබෝ ඉතින් මේ මේ පැතරෙන් ටිකක් මෙහෙට එන්න ඔබතුමා මෙතෙන් එන්න රයිට් හොඳයි ඉතින් මොකද්ද ඔබතුමාගේ නම සමන්ත පෙරේර සමන්ත පෙරේර ආ එතකොට කොහෙද කොහෙද මෙහෙද පදිංචිය නුගේගොඩ නුගේගොඩ මෙහෙ ආවේ දැන් මේ ආවා ඊයේ ආපුවා අයියෝ ආවා ඉතින් මේ පොඩ නිදාස කියලා තිබිච්ච උත්සවයක් තිබ්බයි කිව්වා පොඩ බලන්න කරන්න උදේ ආ ඒක බලන්න බැරි වුණා බලන්න දුන්නේ මොකද ඒ ගැන හිතන්නේ හිතන්නේ ඉතින් නිදාස සමරනවා නම් පාර්ලිමේ රටේ නායකයෝ විතරක් ඒක සමරලා හරියන්නේ නැහැ ඉතින් මහජනතාවට බලන්න දෙන්න එපයිනේ නිදාස උත්සවේ ඔව් උත්සවේ නිදාස උත්සවේ ඊ බලන්න දුන්නේ නැහැ මහජනතාවට නෑ නෑ හතර රටෙන් ගාඩ් දාලා අතුල් වීම තහන හා 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 එතකොට කොහොමද බැලුවේ නිදාස උත්සවේ බැලුවේ නැහැ ඉතින් ඔය වටේ කරගිලා ඒගොල්ලන් ගියාට පස්සේ ඇවිල්ලා ඉඳලා ඇයි නිදාස උත්සවේ බලන්න ආවේ ආවා ඉතින් ඒක ලස්සනට තියනවාද එහෙම කියලා බලන්න ඉතින් හා 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 ඇත්තටම නිදාසක් තියනවද මිනිසුන්ට නිදාසක් නා නිදාස කියන්නේ ඉතින් නිදාසෙ ඇවිදින්න පුළුවන් යුද්ධයක් නැති නිසා රටේ වුණාට ඉතින් ආර්ථික තත්ත්වෙන් රට අන්තිම බංකොලොත් වෙලා නේදීන් ජීවත් වෙන්න අමාරුයි හා හා ජීවත් වෙන්න අමාරුයි බඩු ගණන් හැමදේම ගණන් ගිහිල්ලා හා 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 රටේ ව්‍යාපාර මොකුත් කරගන්න බෑ මාත් ව්‍යාපාරයක් කරා කරේ ඒව බංකොලොත් වෙලා ගියා අන්තිමටම මේ විදිහට ඕක තමයි දැන් තාම මේ පත්‍රේ තියෙන හදමු අලුත් රටක් කියලා වුණ මේ ගමන කියලා තියෙනවා මේ හදමු අලුත් රටක්. ඔව් කෙරෙන්නේ නැහැ මහත්තයා. එදා ඉඳලම නිදාස ගත්ත 48 ඉඳලම ඔක කියනවනේ ඉතින්. ඔව් නේද. හරියට කියනවා මෙයත් කියනවා පාට වෙනස් කර කර මේ එකම දේ තමයි හැමෝම කරන්නේ. හිටපු පාලකෝ සේරම එදා ඉඳලම හිටපු මේ එකම දේම තමයි කරලා තියෙන්නේ. හොඳයි හොඳයි හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ අපේ මේ ඔන්න බාන දැන් මේ මහත්මයා ඇවිල්ලා තින්නේ නිදහස් උත්සවය බලන්න ඇවිල්ලා තින්නේ. හැබැයි බලන්න දියලා නැහැ. අපි ආසයිනේ නේද? අපි රටේ නිදහස් උත්සවය සජීවීව ඇසෙන් සජීවීව බලා ගන්න ඇස් දෙකෙන් හරි ආසයි මිනිස්සු.
Anita binatang nang nidahas kalau lo dapet daki nama me jati ke kodi wahan lo dagan itu kota gewal isra jati kodi adano kada wo isra adano gode nagi isra adano jati kodi adala saya me ape free will ola me podi hari jati ke kodi me gahagan ya nama wahan lo dapet daki nama hebei me dapar nang api him dia deki ne nih deh him dia deki ne jati ke kodi kini ke me bohma ama kal kaya raja itu ne ke ho paut pilih aja ne arnu kota bisa raja itu ne Pamanai api jati ke kodiak esebelah tino dekke tuwe hema me wahan eko te hema na kotra kuat dekke ne jati ke kodiak muka de jati kodiak danda wati tinggi manasa te hiten dani dasa tien depe an neka pras ni ne de to kodai mena me hema kieno api Malcolm Kajal Piyathuma agar ada guru tuma kieno ma bukti minyina ni dasa kumak de bukti minyina ni dasa kumak de kila kieno mena me hema katandriak yang barap pada prasnya kolomba agar ada guru atau tuh Malcolm Kajal Ranjit Piyathuma matama yang kianne api balamu dewi ni pitwe muka tuh unwan se kianne kiala wala oh macamnya sih enwa wartamane rata desapalne saha arti kebasen pahat matamakita beti yaiti awasta baga samarun labanne palakayange nidahasada nathinam janathawage nisahasada yanna rate janathawage nidahasada yanna rate desapalana naayakayange prashna karana bawa kolamba agaraduru athiyutum Malcolm Kajal Ranjit Himipalan wahanse pavasai mema pidakari palana palantien rata nidahas kara sabawinma ratata rata ihelata osawa tabimata katayutu karana naayakeyeku hatta rata bar dim sandaha rata ta adre karna putgalayan pelagasiya yutu bawa iye Borala sielu santurange devasthana pavithi nidahas dina divya puja gayaneyata ekwamin unwanse sandahan kaleya unwanse kiyanne rata ta adre karna sabawinma rata ihalata osawa thabiya haki nayakek patkala yutu kiyana eka sambandhama unwanse adahas prakasha karanne attarama Nidahasa samaranda sabaya nidahasa tiyena wada kiyana eka sambandha tama unwanset adahas pala karala tiyenne dan metena gold piece ekak gawane hiti hulagat poddak serai eka nisa patre hasura ganeeme podi apasthaya tiyenawa hondai api balamu anithu dewal karunu karana tika awa kalli sannaddha nayakaya attadanguwata Dubai yama sada galkisse nivasaka sangewi indala Kak balon muka tegile wala, ara mata kene pawi kali tiba awa kali kile ka, awa kali metin ni, yapane pedesin niti ada pat keramin, apara ada rasak situ keramin, kapam kene me, nina tau, awa kali sanan te kriya kar kam wala te naik ka te tun, prabakaran kausi di, kausi daran, prabakaran kausi daran nohot, Prabha Nemetta Galgisa Yasorapura Demahal Nivasaka Udumale Sangama Sitiyedi Attaranu Gat Bawa Panadura Walana Madhyama Dusana Mardana Praharaka Balakaya Sandahan Karayi Nikan Nemeyi Sakakaru Santake Tibi Ice Madrave Milligram 1300ක් Ava Kalliye Lanchana Athulath Patrikawak Saha Mema Lanchane Satahan Karana Lada Rupiyal 100ක Mudal Nottuwakද Police Barayata Gena Atha ඔන්න ඒගොල්ලොත් අල්ලලා ආවා කල්ලියේ
එක නායකයෙක් ආවකාලේ නායකයෙක් අල්ලලා දිනවා අතන උරන් තියනවා ම් ඒ පුතේ එහෙම තියේදී තව තියෙනවා අපිට මෙහෙම කතන්දරයක් රුපියල් 35000ක දීමනාව ම් රුපියල් 35000ක දීමනාව ගැන සාකච්ඡා අසාර්ථක නම් හත්තන්දා උදේ අයිතියේ සිට නැවත වෘත්තීය ක්‍රියා මර්ග ගන්නවා කියලා ඔන්න සෞඛ්‍ය නිලධාරීන් කියනවා ඈ තුන්වෙනි පිටුවේ තියෙන අපි එකක් පොඩ්ඩක් බලමු ම් මේක තියෙනවා ම් සෞඛ්‍ය සේවාවන්ට සෞඛ්‍ය සේවක සෞඛ්‍ය සේවකයන්ට රුපියල් 35000ක දීමනාවක් ලබා ගැනීම සම්බන්ධයෙන් හෙට පවත්වන සාකච්ඡාව අසාර්ථක වුවහොත් හත්වන දින ඒ කියන්නේ අනිද්දා ටික බදාදා උදේ 6:30 සිට නැවත වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සඳහන් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත අදාළ ගැටලුව පිළිබඳ ජනාධිපති ලේකම්වරයා හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට හෙට අවස්ථාව ලබා දී තිබෙන බවද එම සන්ධානයේ කඳුම්කරු චානක ධර්මතිලක ධර්ම වික්‍රම මහතා සඳහන් කළේය. ඔන්න ඇත්තරම දැන් විසඳුමක් නැලබුණොත් එම ඔන්න ආයෙත් මේගොල්ලෝ සෞඛ්‍ය වැඩ වර්ධනයක් කරනවලු ආයෙත් අපි රෝගී ජනතාවට දැඩි පීඩනයකට ලක් වෙන බවක් තමා පේන්න තිබෙන්නේ. බලමු අපි මොන වගේ විසඳුමක් ලැබෙයිද කියලා වල්ලා. අපි ප්‍රාර්ථනා කරනවා ඇත්තරම මේ මේ වගේ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයේ තීන්දුවක් රජය විසින් ලැබෙයි කියලා. හොඳයි මහත්මයකින් අපිත් එක්ක කතා කරන්න අපි ඔහුගේ අදහස් විමසලා බලමු. මේ ඔවුන් දක්වන අදහස් සම්බන්ධව ඔවුන් සම්පූර්ණයෙන් වටින් බාර ගන්නවා. මොකද සජීවී විකාශනයක් මේක. අයිබම් මහත්මයා. ඔබතුමා කොහෙද මේ? ගෝල්ෆ් ටිකට් කරන්න. හා හා හා. ඉතින් මොකද හිතන්නේ මේ ඊයේ නිදස්ස සෙවෙත් තිබ්බා? අපිට සැබෑ නිදස්ස තියෙනවා නේද? සැබෑ නිදස්ස තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔව් ඔව් ඔව්. එතකොට මේ ඕම්බ ඩැරිමු. මේ මොකද හිතන්නේ ඒක නේද? හිතන්න දෙයක් නැහැ නේ. ඔව්. සැබෑ නිදස්සක් නැත්තම් හිතන්න හිතන්න දෙයක් තියෙනවද? ඇයි සැබෑ නිදස්ස නැත්තේ? නැත්තේ ඉතින් මහත්මයා දන්නවනේ ඕකේ. ඔව්. තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්න මොකක්දකට හේතුව දැන් අවුරුදු 76ක් ගත වෙලත් අපි නිදාස නැති වීමට හේතුව මොකක්ද? ප්‍රධානම හේතුව මහත්තු අපේ රටේ ඉන්න ජනතාව. ඔව්. ඔව් කියන්න. ඔබ පිළිගන්නවද නැද්ද දන්නේ අපි හැම තිස්සෙම මහත්තු ඇවිල්ලා අපි අහිල්ල විතරන්නේ තව කෙනෙක්. ඔව්. ඉස්සෙල්ලා අපි හැමෝම එකවර හිතන්න ඕනේ මං හරිද? ඔව්. Taman හදෙන්නේ නැතුව මේ අපි හිතන දේවල් මොකුත් මේ රටේ වෙන්නේ නැහැ. ආහහ ඔබතුමා මොකද අලුතෙන් යෝජනා කරන්නේ අපි ඉදිරියටවත් නිදහස ලබා ගන්න නම් මොකද අපි කළ යුත්තේ කළ යුත්තේ මහත්තයා ඇවිල්ලා ඉස්සෙල්ලා මගේ ප්‍රධාන මතය මගේ පෞද්ගලික මතය මහත්තයෝ Taman හැදිලින්නේ ඔව් 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 නැත්තම් මේ රට කවදාවත් අපිට සැබෑ නිදහස භුක්ති විඳින්නත් බෑ නිදහසක් ඒක හැබැයි මේ පොදුවේ හැමෝටම බලපාන කතන්දරයක් ඔයා කියන්නේ නේද? ඒ කියන්නේ ඉහළ පාලකයාගේ ඉඳලා පල්ලෙයා මිනිහා වෙනකම් Taman හැදෙන්න ඕනේ. Taman හැදෙන්න ඕනේ. ආහ්. ඒයි කියලා ඔබතුමාට තේරුණා. ආ ආ මොකද ඔයා හිතන්නේ කොහොමද? අගේ අදාස මහත්තයා දැන් අවුරුදු 76 නේ මහත්තයා කිව්වා විදිහට හරිද දන්නේ? ඔව් ඔව් අවුරුදු 76 ඔව්. 76 නේ. 76ක් තිස්සේ අපේ රටේ මොනවද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න බලන්න. මොනවද වෙලා තියෙන්නේ? මෙලෝ දෙයක් වෙලා නැහැ නේද? ඔව් තාමත්. ඒ ඇයි? ඔව්. ඒ ඇයි? ඔය දේශපාලන වහල්කම තියෙනකන් ඕක කොහොම තමයි මොකද? ඉස්සෙල්ලම ඔය වහල්කමෙන් අපි මිදෙන්න ඕනේ. වහල්කමෙන් මිදෙන්නේ නැතුව අපි සැබෑ නිදහසක් අපි හිතන දේවල් මොකුත් වෙන්නේ නැහැ මහත්තයෝ මේ රටේ. ඒ වහල්කමෙන් මිදෙන්න අපි මොනවද කරන්න ඕනේ ඉස්සෙල්ලම? අපි Taman මාරුයි අරගලේ වුණත් දැන් හැමෝම මහත්තයෝ ඇවිල්ලා ඔය සිස්ටම් චේන්ජ් එකට ආසයිනේ මම නිකන් ඔබතුමාගෙන් එකක් අහන්නද Tamanට ඕනේ පෞද්ගලික සිස්ටම් චේන්ජ් එකක් මට කියන්න බලන්න ඔව් නේද අපි අරමුණු නම් ගොඩක් තියෙනවා නේද බලාපොරොත්තු රාශියක් තියෙනවා අරමුණු ගොඩක් තියෙනවා අපිට ඕනේ ඉස්සෙල්ලම Tamanට ඕනේ සිස්ටම් චේන්ජ් එක මොනවද කියලා Taman දන්නවද අන්න ඒක තමයි ඔරුවට හැමෝම කෑ ගහනවා කියලා මහත්තයෝ මේ රටේ හැමෝම කෑ ගහනවා සිස්ටම් චේන්ජ් එකක් ඕනේ කියලා නමුත් ඒ එක්කෙනෙක්ව අල්ලලා අපි ඇහුවොත්
තමන්ට ඕනේ මොනවාද සිස්ටම් චේන්ජ් එක කියලා තමන් මේ වෙනකන් දන්නේ බුදුමාට ඕමනා කරන සිස්ටම් චේන්ජ් එකක් කියන්න බලන්න අපිට මේ ඉස්සෙල්ලම පළවෙනියට පළවෙනියට මේ රටේ හදෙන්න ඕනේ සිස්ටම් චේන්ජ් එක මොනවද කියලා කියන්න බලන්න ඇත්තටම දැන් අපි එකිනෙක එකිනෙක නැහැ ගත්තා පෞද්ගලිකව ප්‍රධානම කාරණාවනේ අපි රට සංවර්ධනය වෙනවා කියන එකේ සම්බන්ධනේ මූලික කාරණාව වෙන්න ඕනේ සිස්ටම් චේන්ජ් එක මොනවද කියලා කියන්න බලන්න ඒක තමයි විශේෂයෙන්ම කියනවා නම් රට සංවර්ධනය වෙන එකනේ වෙන්න ඕනේ රට සංවර්ධනය කරන්න ඕනේ ඒක නෙමෙයි මහත්තයා ඉස්සෙල්ලා වෙන්න ඕනේ අපි සංවර්ධනය වෙන්න ඕනේ අපේ මුලේ සංවර්ධනය වෙන්න ඕනේ සිස්ටම් චේන්ජ් එක වෙන්න ඒ පළවෙනියට මුල් 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 කාරණාව තමයි මහත්තයෝ තමන් හැදිලා ඉන්න ඕනේ සිස්ටම් චේන්ජ් එකට හරි හොඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි දාස් ප්‍රකාශ කරාට බොහොම ස්තුතියි ඇත්තම දැන් අපි මාධ්‍යවේදී හැටියට අපිට කියන්න බෑ මෙන්න මේකයි සිස්ටම් චේන්ජ් එකෙන් විය යුත්තේ කියලා අපි පොදුවේ ගන්නව නම් අපේ රට සංවර්ධනය වීමයි අපිට පොදුවෙන් කියන්න ඕනේ පොදුවේ පොදු අපි පොදු බලාපොරොත්තු හැම කෙනාගේම බලාපොරොත්තු තමයි මේ රට සංවර්ධනය කිරීම. හැබැයි එතුමා කිව්වා ලස්සන අදහස් ටිකක් තමා වෙනස් විය යුතුයි කියලා. තමා සංවර්ධනය කළ ගත යුතුයි කියලා නේද? තමා වෙනස් විය යුතුයි තමා සංවර්ධනය. හැබැයි ඒක එතුමා කිව්වා ඉහළ රටේ පාලකයන් ඉඳලා පල්ලා මට්ටමේ නිලධාරියා දක්වාම තමා වෙනස් විය යුතුයි. නේද? තමා වෙනස් විය යුතුයි තමා වෙනස් නොවන තාක්කල් රට වෙනස් වෙන්නේ නැහැ. සහ අනිත් එක මේ වහල් භාවයෙන් මිදෙන මිදෙන්නේ නැති තාක්කල් මේවා වෙනස් කරන්න බෑ කියන එක තමයි එතුමා අදහස් ප්‍රකාශ කරේ. හොඳයි ඒ එතුමාගේ අදහස. එතුමාගේ අදහසින් අපි හැමෝගෙම පොදු අදහස තමයි අපේ රට කොම් කෙසේ හෝ වේවා සංවර්ධනයේ විය යුතුයි. සංවර්ධනයේ විය යුතුයි. තාමත් මේ දැන් මෙතන මේ අපේ මේ පාර තේමාවත් බලන්නකෝ හදමු අලුත් රටක් කියන්නේ. ඒකට දැන් මේ 76ක් ගියාට පස්සේද මේක හිතුනේ. නේද? අවුරුදු 76ක් ගියාට පස්සේද මේ අලුත් රටක් හදන්න කියලා හිතුනේ. අන්න ඒකයි තියෙන මෙතන ප්‍රශ්නේ. ඔව් ඔන්න තියෙනවා අද තියෙනවා තව කාරණා ගණනාවක් මේක තියෙනවා පාන් වල නියමිත බර සහ මිල නැතිනම් වෙළඳසල් වටලනවා කියලා තියෙනවා ඒත් එක්කම ඔව් අපි බලමු මේ මේ කතන්දරේ මොකද්ද කියලා දෙවෙනි පිටේ පාන් කතන්දරේ පාන් කතන්දරේ පාන් කතන්දරේ තියෙනවා හැබැයි ඉතින් මේම ඔය වගේ ඕවනම් අනන්තත් අපි අහලා තියෙනවා මේ පාන් කතන්දර පාන් ගෙඩියක නිමිත බර නොමැති හා මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසල් අද සිට වටලමින් අවශ්‍ය නියමිත පියවර වටලමින් අවශ්‍ය නියමිත පියවර ගන්නා බව වෙළඳ පාරිභෝගික හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි මේක තියෙනවා නලින් ප්‍රනාන්දු මහතා එලෙස පැවසුවේ ජායල දඬුගම ඒ මහතාගේ කාර්යාලයේ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙහිදී පැටිතුට පවසා සිටියේ වසර 60ක් 70ක් පැරණි පාන් සම්බන්ධ පනතේ තිබූ අඩුපාඩුකම් හා ගැටලු විසඳා ගැනීමේ පසු පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගැසට්ටුව නිකුත් කළ බවයි. ග්‍රෑම් මාර්සේපනාක් තියෙන්න ඕනේ කියලා තමයි පාන්ගෙඩිය කියන්නේ. නේද? පාන්ගෙඩිය බර බලන එක නෙමෙයි මහත්වේ වැදගත් වෙන්නේ පාන්ගෙඩිය මිල අඩු කරන එකයි. නේද? බර නම් මොකක් වුණත් කමක් නැහැ. බර නියමිත බර තියෙන්න ඕනේ. හැබැයි ඉතින් පාන්ගෙඩිය මිල අඩු කරොත් තමයි ජනතාවගේ කුසගින්න පොඩ්ඩක් නිවා ගන්නට පුළුවන් වෙන්නේ. පෝට් සිටිය. පසගෙන් පේන්නේ පෝට් සිටිය. සංවර්ධනේ නැහැ කියලා කොටෝ සංවර්ධනේ වෙන්නේ නේද? ඈ? හැබැයි ඉතින් මේ අපේ වුණා නම් නේද? තවත් අපිට සතුටක් ලබන්න තිබ්බා. හැබැයි භූමිය නම් අපේ මම හිතන අපේ කරගත්ත භූමිය නමුත් චීනයට තමයි වැඩි හරියක් ඕකේ කාලයක් යනකල් ඕකේ වැඩ කටයුතු බාරව තිබෙන්නේ. කමක් නැහැ. එහෙම හරි කමක් නැහැ. අපේ රටවල් ඇත්තටම රටවල් දියුණු වෙන්න ඕනේ. රටවල් දියුණු වෙන්න ඕනේ. රටවල් සංවර්ධනය ගොඩනැගෙන හැදෙන්න ඕනේ. මං මාවත් හැදෙන්න ඕනේ. කුළුණු හැදෙන්න ඕනේ. කමක් නැහැ. හැබැයි ඒවා හැදෙනකොට රටේ අනෙකුත් දැන් අපි ගොඩාක් දැකලා තියෙන සංවර්ධිත රටවල් වල ඕවා තියෙනවා. හැබැයි ඇත්තටම සංවර්ධිත රටවල් තමයි ඒවා කියන්නේ. ජනතාවගේ පොකට් එක පැත්තෙන් සාක්කු පැත්තෙන් ගත්තාම සංවර්ධිතයි. ඒගොල්ලෝ නේද? හැබැයි අපි පොකට් එක හිස් ගොඩනැගිලි නම් පේන්න තියෙනවා. හරි විරාමයෙන් අනතුරුව ලංකාදීප පත්‍රය තමයි අද මගේ දැන් මේ මොහොතේ අතට ආවේ. ඒකේ තියෙන ප්‍රධානම සිරස්තලේ කතන්දරය මේ නාටකයේ දැන් අපි දවස් ගණනාවක් ඉඳලා දකින්නවනේ බලනවනේ. ඔන්න දැන් ආයතර පැරණි නාට්‍ය පටන් අරගෙන තියෙනවා. රිමාන්ඩ් එකෙන් රෝහලට කෙහෙලිය කැබිනට්ුවත් අන්දවලා සෞඛ්‍ය ශේත්‍රයේ කඩා වැටෙන බවට බොරු වීතියක් මවා පාමින් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල නැමැත්තා 2022 මැයි 30 වෙනිදා කැබිනට් මණ්ඩලයට
කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර බාල බෙහෙත් රජයේ රෝහල් වලට සැපයීමට අවස්ථා සලසා දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය මාලිගාගන්ධ මහේස්ත්‍රාත් ලෝචනී අබේක්‍රම වීරසිංහ මහත්මියට පෙරේදා දැනුම් දුන්නාය. හයවෙනි පිටුවේ පොඩ්ඩක් අපි බලමු විස්තරේ. කේලිය රමුක්කල්ල මහත්තයාගේ කතන්දරේ නේද? මේක තියෙනවා. මේකෙන් ලොකු විස්තරයක් තියෙනවා. ලොකු විස්තරයක් තියෙනවා මේකේ තියෙනවා මෙන්න මෙහෙම කතන්දරයකුත්. 2022 අගෝස්තු 18 වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකට සහභාගී වී ඇති සැකකාර රමුක්කල්ල මහ නැමැත්තා ඉන්දියානු නය යෝජනා ක්‍රමයේ යටතේ ඉතිරි වී ඇති මුදල් හැකිය ඉක්මනින් පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍ය අධිකාරිවරයාට උපදෙස් දී ඇතයිද කී ලක්මිනි ගිරිහාගම මෙනවිය ඖෂධ සැපීමේ සම්මත සම්ප්‍රදා සම්මත සම්පාදන ක්‍රියාවලිය යටතේ අභිලාෂයන් කැඳවීමෙන් ඖෂධ කැඳවීමේ ක්‍රමවේදයක් නොතිබූ බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇමතිවරයාගේ උපදෙස් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඔහු කැබිනට් මණ්ඩලයට මෙම බොරු බීතිය මවාපා ඇතයිද කීවාය. මේක තියෙනවා විස්තර ගොඩක් තියෙනවා. මේක ලොකු අකුරින් තියෙන එක මම පොඩ්ඩක් කියන්නම්. මේක තියෙනවා නිරෝගීමත් ජනතාව බිහිකරන්න බැඳුණු කෙනා මට මතක නැහැ දන්නේ නැහැ කියන්න බෑ කියලා එකක් තියෙනවා. බාල බෙහෙත් වලින් ජනතාවට ඌ අගතියත් සොයා බලන නියෝග සුදු කරපටි හොරුන් හොරකම් කළ සල්ලි ගිනුම් වල දාන්නේ නැහැ. හරි දැන් කොහමද දැන් මෙතන දේ සිද්ධ වෙලා වෙන හැමෝටම පැහැදිලි නේ මෙතන මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා කියලා අපි ඇමතුමාගේ අතින්. හැබැයි ඉතින් මෙන්න වැඩේ තියෙන්නේ බන්ධනාගත කරපු ගාම රෝහල් ගත වෙලා. ඒකනේ වැඩේ තියෙන්නේ. දැන් අපි සාමාන්‍ය පුද්ගලෙක් වැරද්දකට බන්ධනාගාර ගත කරත්තේ රෝහලට ඩායිද? ඈ? ඇත්තටම සැබෑ අසනීපයක් නිසාද මේ රෝහල් ගත කරන්නේ කියන එක සම්බන්ධත් ගැටලුවක් තියෙනවා. මේක තියෙන්නේ මේ ඡායාරූපයකට විස්තරයක් දා දෙනවා. අමාත්‍ය කේලි රමුක්කැල්ල මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බස් රථයේ වෙත කැඳවාගෙන යන ලැබූ අයුරු මේ තියෙන්නේ. ඈ? නේද? මූණේ මත දෙවට පේනවා. මූණෙන් ගොඩක් දේවල් කියනවා නේද? මූණදී හරියට හොඳට බලපුවාම ගොඩාක් දේවල් මේ මූනේ තියෙන ඉරියව්වෙන් අපිට දැනගන්න හැකියාව ලැබෙනවා. බලාගෙන ඉමු නේද? රෝහලෙත් කොච්චර කාලයක් ඉන්න පුළුවන් වෙයිද? දඬුවම් ලැබෙයිද? කොහොමද කින්ද බන්ද කියන එක මුළු රටම බලාගෙන ඉන්නේ. රයිට්. සමෘද්ධිමත් රටක් ගොඩනගන්න ලෝකෙම හවුල් කරගන්නවා කියලා කියන්නේ කවුද? ජනාධිපති රන්වික් වික්‍රමසිංහ මහත්තයා තමයි කියන්නේ. ශ්‍රී ලංකාවට අත දෙන්න නිරතුරුවම සූදානම් කියන්නේ තායි අගමැතිතුමා. තායි ශ්‍රී ලංකා ගිවිසුම් වලට අත්සන් ඔන්න කරලා. ශ්‍රී ලංකා තායිලන්ත 2002 ගිවිසුම දෙරට නායකයන් ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී පෙරේදා අත්සන් කෙරිණි. තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය පුම්තාම් වෙචයිවාස් කියලා තියෙන්නේ වෙචයිවායි සහ ශ්‍රී ලංකාවේ වෙළඳ වාණිජ ආහා සුරක්ෂිත අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතුරුන් නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව චාරූපෙන් දැක්වේ ජනාධිපති රන්වික් වික්‍රමසිංහ තායිලන්ත අග්‍රාමාත්‍ය සහ දිනේෂ් ගුණවර්ධන මහත්තයාද ඔන්න පසකින් සිටිනවා අග්‍රාමාත්‍යතුමා. හොඳයි කමක් නැහැ නේද මොන කිව්සුන් හරි අසසන් කරලා රටට වැඩක් වෙන දේවල් කරනවා නම් ඉතාමත්ම හොඳයි. රටට වැඩක් වෙන දේවල් දැන් ඔයිට කල්ලොත් කිව්සුන් මත්තම් කරා රටට වලින් ආධාර උපකාර ගත්තා ගොඩාක් දේවල් කරානේ දැන් මේ 76 වෙනි නිදහස ලැබිලා 76 වෙනි වසරසනේ නේද? ඈ ඔය වගේ ගොඩක් දේවල් අසසන් කරලා කිව්සුන් ගත වෙලා දේවල් කරගත් කරා. හැබැයි ඉතින් රටට වෙච්ච දෙයක් නම් අපිට පැහැදිලිව පේන්න නැති එකක් තමයි රටේ මහ ජනතාවට අතේ මහජනතාවට සැබෑ නිදහසක් සමරන්න පුළුවන්ද සහ ඔවුන්ට නිදහස ඉන්න පුළුවන්ද කියන එකත් සම්බන්ධ ගැටලුවක් තියෙනවා. කමක් නැහැ බලමු අපි මේ සමෘද්ධිමත් රටක් ගොඩනගන්න ලෝකෙම හවුල් කරගන්නවා කියන ජනමෙතුමා කියන්නේ කමක් නැහැ. ලෝකෙම හරි කමක් නැහැ හවුල් කරගෙන මෙදා පාරවත් රටේ සුබදායක සුබසිද්ධියට වැඩ කටයුතු ටිකක් කරනවා නම් ඒක ඉතාමත්ම හොඳයි. මේක තියෙනවා CIDIP ගේ නිල කබායයි ලාංඡනයයි උස්සලා. ක බොහොම බරපතල තත්ත්වයක්. බලමු පස්සේ පිටුවේ තියෙනවා විස්තරේ. රහස් පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වේයන්ගොඩ නිවසට පෙරේදා ඇතුළු වී ඇති ඔහුගේ නිල ඇඳුමේ උඩ කොටස එම ඇඳුමට අයත් ආයත්තම් සහ රන් භාණ්ඩ ඇතුළු දේපොළ සොරාගෙන ගොස් ඇති බැයි වේයන්ගොඩ පොලිසිය පවසයි. සොරාගත් දේපොළවල වටිනාකම රුපියල්
සඳහා රජයේ සහ අනුබද්ධ පාසල් අද ආරම්භ කරේ මේ අතර තෙවන වාරයේ විභාග කටයුතු මේ සතියේ අවසානයේ පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි පාසල් වලින් අද ඉඳලා ආරම්භ කරනවා අපේ සිසු දරුවෝ පාසල් යන බවක් අපි දැක්කා උදේ යටින් තියෙනවා මෙන්න මෙහෙම කතන්දරේ අනුර දිසානායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් අද ඉන්දියාවට ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව ජාතික ජනබල වේගයේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් අද ඉන්දියාව බලා පිටත්ව යන යෑමට නියමිතය. පක්ෂයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහල් අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන පිරිසක් තමයි යන්නේ හොඳයි. කවුරු හෝ කොහොම හරි කමක් නැහැ ගිහිල්ලා කොහෙන් හරි සාකච්ඡා කරලා ආධාර අනුබල අරගෙන ඒ වගේ උපදෙස් අරගෙන අපේ රටේ දියුණුවේ රටේ අනාගතයේ යහපත් සුබ සිද්ධිය සඳහා කටයුතු කරන එක තමයි අපේ ගේ තියෙන එකම බලාපොරොත්තු සහ එකම පැතුම. හොඳයි බලමු. බලා ඉන්න රටේ ජනතාව විශාල වශයෙන් මෙන්න මේකේ මෙහෙම කතන්දරයක් තියෙනවා අර මම හැමදාම කියනවා ළඟ දිපත්‍රය තියෙනවා මහජන අදහස් සහ මහජන ෆැමිලි ඉදිරිපත් කරන තීරුවක් ඒකේ තියෙනවා මෙන්න මෙහෙම කතන්දරයක් රට නැගුමට සාමූහික ප්‍රයත්නයක් කියලා කතන්දරේ තියෙන්නේ මේකේ තියෙනවා මේ මහජන අදහස් හොඳේ අධිරාජ්‍යවාදයේ නාමිකව මෙරටින් ඉවත් වූද ඔවුන් විසින් ඇති කරනු ලැබූ බැඳීම් බොහෝය මෙරට පැවති සාම්ප්‍රදායික යැපුම් කෘෂිකර්මාන්තය වෙනුවට ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරික කෘෂිකර්මාන්තයේ ඇතම් අංග අපට හඳුන්වා දුනි මේ නිසා දේශීය වී ගොවියා ප්‍රධාන සෙසු කෘෂිකාර්මිකයෝ ණයකරුවෝ බවට පත්ව සිටිති අපිට නම් මං කියන කෘෂිකර්මයේ බොහෝ ප්‍රදේශ වී ගොවිතැනට යොමු ඇත ඒත් වී ගොවියා නායකාරයෙකු කර පාරිභෝගිකයාද අසරණ කර ඇත. චුට්ටක් තමයි එක පොඩ්ඩක් මේ මේකත් හරි වැදගත්. තේ කොළ විවිධ ආකාරයෙන් නිපදවා අපනයනය කරනු ලබයි. සිලෝන් ටී යන කීර්ති නාමයෙන් හැඳින්වේ. ඒත් තේ දළු නෙලන්නාට හොඳ තත්ත්වයේ තේ කෝප්පයක රස බැලීමට හැකියාව අවස්ථාව පවතීද? තේ විතරක් නෙමෙයි අපේ රටේ ඇත්තම කියනවනම් අපේ රටේ ඇවිල්ලා මං කලින් කිව්වනේ මේක බොහොම ශාස්ත්‍රීය ස්වයංපෝෂිත කරන්න පුළුවන් ශාස්ත්‍රීය කරන්න පුළුවන් රටක්නේ. සහ අපිට තියෙන ස්වභාවික සම්පස්ස අපේ තියෙන පස නේද? ඉතින් දැන් මේක කියන්නේ රට නැගුමට සාමූහික ප්‍රයත්නයක් කියලා ඒක ඇත්තම අපි හිතුවොත් අපිට වැඩි කාලයක් ගන්න නැහැ මේ රට සංවර්ධනය කරන්න. මේ රට අපි බත බුලතින් ස්වයංපෝෂිත වෙච්ච රටක්නේ මේක නේද? අපි අතීතයේ ගත්තාම බත බුලතින් ස්වයංපෝෂිත වෙලා තිබුණ රටක්. එහෙම රටක් තමයි අද වතුර ටික සල්ලි විල බොන රටට පත් වෙලා තියෙනවා. ඈ වතුර ටික සල්ලි විල බොන පිටරටවල වලින් අපි කෑ ආරගෙනනවා, හා බී ටික ගෙන්, හාල් ටික ගෙන්නනවා, ලූණු ටික ගෙන්නනවා, අල ටික ගෙන්නනවා, බිත්තර පවා ගෙන්නන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඈ ඉතින් එහෙම බලපුවම බොහොම සෝචනීයයි. ඉතින් අපි අද පත් වෙලා තියෙන ගොවියාගේ ගොවියාට සහ අනිකුත් මිනිස්සුන්ට මහ ජනතාවට පත් වෙලා තියෙන ඉරණම සම්බන්ධව හරිම ඛේදදනීයයි. හරිම ඛේදනීයයි. ඔව් මේක තියෙනවා තව විස්තර අපි බලමු ඇතුළු පිටුවල කාරණා. මැතිසබේ 225 කෙනෙකු පලියට වැරදි විදිහට බලන්න එපා කියලා කියන්නේ කවුද මෙහෙම කියන්නේ? කෙහෙලියගේ නීතිඥ. එහෙම එක්කුත් කියනවා ඈ. මැතිසබේ 225 කෙනෙකු ඌ පලියට වැරදි විදිහට බලන්න එපා. අත් දෙයනේ වැරදි විදිහට බලන්නේ අපි හරි විදිහට හිටියානම් නේද? වැරදි විදිහට බලන්නේ වැරදි විදිහට හිටපු නිසානේ. වැරදි කරන නිසානේ වැරදි විදිහට බලන්නේ. මොකද වැරදි කරන වැරදි වැරදි කරන මිනිහා දිහා හොඳ විදිහට බලන්නද අපි? ඈ වැරදි කරන මිනිහා වැරදි විදිහට තමයි බලන්න වෙලා තියෙන්නේ. හොඳ වැඩ කරන මිනිස්සු හොඳ තරම් ඉන්නේ. ඒ මිනිස්සු දිහා අත්‍තරම හොඳට බලන්නේ. හොඳ වැඩ කරන කෙනා හොඳට බලන වැරදි වැඩ කරන දේ වැරදි විදිහට බලන නේද? එහෙම නැතුව ඉතින් කොහොම බලන්නද?
Oh, tahu tina megi karena. Minna me maru manusyek mar bandyak gana me tina katandriyak kotiyeka transformer kambi kapala kotiyeka kotiyeka transformer kambi kapala Lanka විදුලි බල මණ්ඩලයේ ප්‍රාදේශීය විදුලි පාලන කුටි වල ට්‍රාන්ස්ෆෝමර වලට යොදා තිබෙන භූගත වයර් කපා ඒ තුල තිබෙන තඹ කම්බි සොරාගස් 33 හැවිරිදි පුද්ගලයෙකු බොරැල්ල සර්ණපාල හිමි මාවතේදී අත්අඩංගුවර ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසා බාපරාද කොට්ටාසේ ප්‍රවසයි සැකකරු විදුලි පාලන කුටි තුනකින් සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 10කට අධික වඩනා තඹ කම්බි තොගයක් Oh, laksa daga nade, toge agde polisi barede genete, kodiye ka transformer kambi kapala, mewa kapana wode mewa ma, huwen nade kiri ka tine katandre, minna tino satu tuwe karna, satu tuwe yehi karna wak tino api podi katandre yak, api yehi karna wak kiemu, keti biriam yak karna gena villa, pedahana pala nade boda gila, satu tuwe nade podi karna wak tino api yehi kapoda kiemu, kom dabri satu tuwe nade pulang minna gila. Hara podi satu tu dana wana puota ke dutu wani egena me kian na hadan ne virame pasia pina wata raung kutu wate ke kutu wene menda mehema kata ndrati no podi tiruwa aurudara sahana malak dina walu wana aurudara sahana malak dina kati na balum muno de sahana kila dainda hulangat te kati aku marui mehema tiye noa ලබන අප්‍රේල් මාසයේදී ජනතාවට සහන මල්ලක් ලබා දීම රජය සැලසුම් කර ඇතයි ආරච්චි මර්ග සඳහන් කරයි ඈ මේක තියෙන්නේ මේ අනුව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ගණනාවක මිල අඩු කරනු ඇතයිද එම ආරච්චි මාර්ගවලින් පැවසේ මොමුදයි මෙතවර්ණ කීපයක් ඉදිරියේදී මෙතිවර්ණ කීපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත හේයින් එම මැතිවරණ ඉලක්ක කරන මෙම සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇතයිද දැනගන්නට ඇත. අපි හිතුවා ඉතින් ඔක වෙයි කියලා නේද? 아무තෙන් කරන දේ හිතන්න දෙයක් නෙමෙයි. 아무තෙන් කියන දෙයක් නෙමෙයි. ඒක සතොස ඇතුළු රජයේ ආයතන හරහා සහන මිලට බාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවත් දැනටමත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් පැවසේ. මේ අතර දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජනතාවට යම් සහනයක් ලබා දෙන්නේයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීව පිරිසක් ජනාධිපතිරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ. හරි කැක්මතින මේ මැතිතුමතුරු ඉන්නවා ඉතින් නේද? මේ අතර ජනතාවට සහනයක් ලෙස ආනායනික භාණ්ඩ කීපයක සීමා ඉදිරි මාස කීපයකදී ලිහිල් කිරීමටද රජයේ අවධානය යොමු වී ඇත. කොහොම හරි කමන්නේ රටට ජනතාවට සහනයක් ලැබෙනවා හොඳයි. හැබැයි ඉතින් මෙහෙමයි දැන් ඉතින් රටේ ජනතාව දන්නවා ඉතින් මේ මැතිවරණ කිට් වෙනකොට මේ අපිට බඩු මිල ටිකක් අඩු වෙයි සාහන මලු හම්බ වෙයි ඔව්වා ඉතින් රටේ ජනතාව දන්නවා දැන් හොදටම නේද දෙන්න මල්ල ගන්න දෙන්න සාහන මල්ල ගන්න ඒක නොගෙන ඉන්න එපා නේද ඒක අරගෙන ඉතින් බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා තමයි අපි කියන්නේ රටේ දියුණුව ගැන හිතලා නේද මැතිවරණවත් එනවනේ අපි කට්ටිය දැන් සදීප දැන් ජනතාවත් මහ ජනතාවත් ඉල්ලන්නේ ඉක්මනින් මැතිවරණයක් තියන්න කියලා තමයි ඈ හොඳයි තව තියෙනවා කාරණා කීපයක් මෙන්න මේව අවසාන වශයෙන් අපි දැන් අවසාන මිනිත්තු කීපය යන්නේ මේකේ තියෙනවා පාසල් දරුවන්ට න්‍යායට පමණක් හුරු කිරීම ප්‍රමාණවත්ද පාසල් දරුවා න්‍යායට පමණක් හුරු කිරීම ප්‍රමාණවත්ද ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමයේ මූලික වශයෙන්ම න්‍යායාත්මක දැනුම මත පදනම්ව ගොඩනැගී ඇත කුඩා කාලයේදී පටන් විශ්වවිද්‍යාල අධ්‍යාපන දක්වාම වන බොහෝ විෂය කරුණු න්‍යායාත්මක පදනම් මත ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබයි විභාග ක්‍රමය ගත්තද මූලිකවම න්‍යායාත්මකව ඉගැන්වූ දෑ ලිවීම මත පදනම්ව සමත් අසමත්භාවයේ තීරණය කරනු ලැබීම ලාංකේය අධ්‍යාපන රටාවගේ එම න්‍යායාත්මක දැනුම නිසි ලෙස ගොනුදු කර ගැනීමට අපෝසත් වන දරුවා අධ්‍යාපනික මට්ටම තුළ අසමත් ලෙස ලේබල් ගැසෙනු ඇත ඇත්ත කාරණාව මේක තියෙන්නේ ජනහඬ කියන්නේ මහජන අදහස් තීරුවට තමයි තියෙන්නේ ඇත්ත කියන කතන්දරේ ඇත්තරම අපේ රටේ අධ්‍යාපනයේ හැදිලා තියෙන්නේම න්‍යායාත්මක දේවල් පදනම් කරගෙනම පමණයි මොකද ප්‍රායෝගික දේවල් පදනම් නොමිච්ච අධ්‍යාපනයක් තියෙන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මේ හරි අඩුයි දැන් වෙන සටහල වල නම් එහෙම නැහැ න්‍යායට අමතරව න්‍යායට වඩා දෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් ප්‍රායෝගික ක්‍රියාකාරී ප්‍රායෝගික දැනුම නේද ඒකනේ වැදගත් වෙන්නේ
manusiakuda, daruakuda, wedagatwen praya api dinda samaja jiwatinna kota apita muna paana sidu wena gatlu badaka kamkadlu ewata muna denne kohomada saha gatlu akapama eka visadaganne kohomada buddhimathma hitala deyak thirna thindu ganne kohomada kiyana eka sam dan wenas satawala nan ewa ugannana prayogika dan mama pawge kale pawge dawase dakka me samaja madhya jala thula sansarana ena me wena koyda rataka mata matak naha sama wenna e rate me kuda daruwanta මේ කුඩා දරුවන්ට අධ්‍යාපන ලබා දෙන විදිය ප්‍රායෝගික ක්‍රියාකාරම් එක ඈ ඉතින් අපේ රටත් එක වෙනස් වෙනවා ඉතාමත් හොඳයි තව කාරණාවක් තියෙනවා මේ අපේ රටේ දැන් විවිධ තැන් වල මාර්ග සංඥා තියෙනවානේ මෙතනින් පාරු වෙන්න බෑ වංගු සහිතයි එතකොට මෙතන පාර මේ අනතුරුදායක තැන් කියලා ගහලා බෝඩ් තියෙනවා ගහලා තැන් තැන් වල නේද මෙතන වංගුවක් මෙතන රවුන්ඩ් බවුඩ්යක් මෙතනින් අලි මාරු වෙන තැන කියලා ගහලා තියෙන මෙතනින් පාසලක් තියෙනවා ළමයි මාරු වෙන තැන පාර හරහා යන තැන කියලා මේ විවිධ මාර්ග සංඥා සඳහන් කරලා තිනවා සමහර තැන් වල තිනවා නාන්න ගිහම මෙතන නෑ දිය නෑම නුසුදුසුයි ගැඹුරුයි කියලා ගහලා තිනවා තැන් තැන් වල බෝඩ් දැන් මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා මේ සම්බන්ධව අවධානය යොමු කරන්න කියලා තිනවා මාර්ග සංඥාවට කිඹුලාගේ රුව අමතක කරන්න එපා ඒක බොහොම වැදගත් ඇත්තරම දැන් අද බහුතරයක් ගත්තාම ගංගා ඇළදොල ආශ්‍රිතව කිඹුල් ගහනේ වැඩි වෙලා තිනවා අපේ රටේ විශේෂයෙන්ම ගත්තා දැන් ඔය මාතර නිල්වලා ගඟ ආශ්‍රිත පෞගේ කාලේ කිඹුල්ල ගෙවල් වලට පවා ආවා පිටාර ගැනීමත් එක්ක එතකොට මේ අපේ රටේ විශාල ජලාශවල ගංගාවල දැන් කිඹුල් ගහනේ වැඩි වෙලා තියෙනවා ඉතින් හොඳට අධ්‍යයනයක් කරලා පරිසර වේදින් විසින් අධ්‍යයනයක් කරලා වනජීවීන් අධ්‍යයනයක් කරලා ඒ තැන් වල කිඹුලාගේ ලාංඡන මේ තියෙන හැම කිඹුලාගේ ලාංඡන සහිත ලාංඡනයක් සලකුණක් තියෙනවා මේ ස්ථානයේ කිඹුලන් බහුලව ඇත කියලා ලාංඡනයක් සඳහන් කරන්න පුළුවන් නම් ඒක ඉතාත්ම හොඳයි කියලා තමයි මේ මහ ජනතාවගේ අදහස් ගොන්නේ තියෙන්නේ. හොඳයි. එහෙමනම් අපි අද යන් කාටුන් වලට අපි අද පත්‍රයේ විස්තරේ ඉවර කරන්න ඕනේ. රවුම් කොටුවෙන් අපි සමුගත යුතුයි. දැන් අපි මේ පංකජ රුවින්දගේ සරදම්මගේ දිනා මෙන්න මෙහෙම අපූරු කාටුන් එකක්. කෙහෙලිය බන්ධනාගාර රෝහලේලු කියලා කියනවා. මම හරි දුකෙන් කියන්නේ මේ ඇමතුමා වගේ ඉන්න එක නේද? ඒතකොට එයාට මේ සරදම් කියනවා. එයාටත් බාල බෙහෙත් බොන්න වෙයිද දන්නේ නැහැ කියලා කියනවා. ඈ එයාටත් බාල බෙහෙත් බොන්න වෙයිද දන්නේ නැහැ කියලා ඔන්න කියනවා. තව තියෙනවා තිස්සේ ඒවා විශ්සේගේ hina වැස්සේ තියෙනවා මෙන්න මෙහෙම කතන්දරයක්. මේක තියෙන්නේ නම් වොලිබෝල් net එකක් දැලක් තමයි තියෙන්නේ. විවස්ථා සභාව කියලා තියෙනවා දැලේ. නිර්දේශ කියලා බෝලෙට පහර දෙනවා කවුද අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනමිත්තුමාගේ තමයි පේන්නේ හෙන්ඩුවකුත් පස්සෙන් පේනවා හැබැයි දැලේ වැදිලා බෝලේ අහපව් ඇවිල්ලා තියෙනවා නිර්දේශ කියන බෝලේ ඈ බලමු අපි ලස්සන කවියකුත් තිබ්බා මේකේ අද හුලඟ පොඩ්ඩක් සරයි ගෝල් පේස් එකේ ඈ වහන්න මෙන්න මෙතන තව කාටුනක් තියෙනවා මේ අපේ කේලිය රමුක්කැල්ල මහත්තයා ඉන්නවා රෝහලේ මේ තියෙන මෙතන කේලිය රමුක්කැල්ල මහත්තයා ඉන්නවා මෙන්න බන්දනාගාර රෝහලට වෙලා බොහොම ඈ අඳගරලා බොහොම සුවපසු ඉන්න ආකාරයක් වගේ පේන්නේ නිකන් ඔව් 76 වෙනි දවස් 10 තමා රෝහල් ඇඳේ කියලා තමයි එකෙන් පෙන්වන්නේ පිටිපස්සෙන් 76 ගහපු කොඩියකුත් තියෙනවා තව මෙතනත් කාටුනක් තියෙනවා සුවාරිස් දාසපුවාලනගේ 77 වෙනි එක එනකොට අපේ කෑම එක මොන වගේ වෙයිද සර් කියලා සාමාන්‍ය ජනතාවගේ මිනිස්සෙක් අහනවා. මේ ලස්සන කවි පන්තියකුත් තිබ්බා. අපි ඒකත් කියමු. ලස්සන කවියක් තිබ්බා. ඔව්. එතකොට ලස්සන අපූරු හරි අපූරු උපාසාත්ම කාටුන් ටිකක් තියෙන්නේ. ඔව්. මේක තිබ්බා ලස්සන කවි පන්තියක් මම මේක බැලුවේ ඒගොල්ලෝ කියන්න. හරි අපූරු කවියක් තිබ්බා. හොඳයි ඒක නේද අපි මරි මේ මේ අපේ කාටුන් ශිල්පීන්ට හරි අපූරු පහසත්ම අදහස් තමයි ඇත්තම මේ පහළ වෙන්නේ නේද ඔවුන්ගේ අදහස් හොලගත් එක ටික අමාරු කතන්දරේ හොයාගන්න හොඳයි කමන්නේ අපි රවුම් කොටුව අද අවසන් කරමු තියෙනවා තුන් මන්තර මෙන්න තියෙනවා ලස්සන අපූරු කවියක් හොලගත් එක ටික අමාරු මෙන්න මෙහෙම තියෙනවා කාට තුම් මන්සල කාටත් අත නොපා දිවි ගෙව් හොඳ හැඩට වැටිලා ආණ්ඩුව දැමු මහ බදු උඩට ඒ බදු වැදී ඇත මැද පන්තියේ බඩට
කුසගි නිවිඳිති එක්වියාචක ගොඩට. ඒ කියන්නේ ඔන්න අපේ මහජනතාව යාචක ගොඩට වැටලා දැන් ඉන්නේ. හොඳයි. අපි එනකට රවුම් කුටු ඉමා කරන්න ඕනේ. මගේ දවසේ වැකියාද net යොමාගෙන ලෝකයා දෙස බලනවට වඩා net වසාගෙන තමා දෙස බැලීම වැදගත් වන්නේය. අපි net යොමාගෙන අරගෙන ලෝකයා දෙස බලනට වඩා net වහගෙන දැස් පියාගෙන තමා දෙස බලන එක ඉතාමත්ම වැදගත් කියන එක තමයි අද මට කියන්න තියෙන්නේ. එහෙනම් අපි හෙට දිනෙත් රවුම් කොටු තුලින් හම්බෙමු. ගිලෙන්න. ජය වේවා. සුබ දවසක්. මම චමින්ද බටු කොටුවේ.